දේශනාවල මං අහලා තියෙනවා ඊගෝ එක සම්බන්ධයෙන්, ඒ කියන්නේ බුද්ධ දර්ශනය අනුව ඊගෝ එක කියන එකයි මේ අපේ ඉංග්‍රීසි වලින් meaning of ego is completely different කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒක චුට්ටක් පොඩ්ඩක් මේව කරන විග්‍රහ කරන ස්වාමීන් වහන්සේ. ඒක වෙනස. ඒ කියන්නේ අපි අර typical English වලින් meaning එක නෙමෙයිනේ බුද්ධඝමේ මානය කියන්නේ. ඊගෝ එක එක ඔව් දැන් එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ඊගෝ එක කියලා කියනකොට අපි ඒක පුද්ගලයෙක් සම්බන්ධ කරලාමයි අපි ඒක කතා කරන්නේ. කියන්නේ දැන් මෙහෙම පුද්ගලයෙක් ඉන්නවා, ඒ පුද්ගලයාට මානයක් තියෙනවා. කියන්නේ අර කියන මාන්න කියන. එතකොට ඒක විශ්ල කරන්න මං හිතන්නේ ධර්මයක් කියන එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක මොන කෙනෙක්ට මේ තේරෙන කතාවක් කියන්නේ මෙහෙම මෙයා මෙහෙම මාන්නෙක ඉන්නවා කියන එක. එතකොට මාන්නෙට වඩා මෙතන අපි මාන කියන එක තෝරගන්න ඕනේ. එතන මේ මාන කියලා කියන්නේ ඇත්තටම මේ අපි අපි කියන්නේ අර අපි මෙෂර් කරනවා කියලා. අපි කියන්නේ අපි මොකක් හරි දෙයක් අපි මෙෂර් කරන්න අපි ගන්නවා උපකරණයක්. දැන් උදාහරණයක් විතර අපි දුර මෙෂර් කරන්න අපි පාවිච්චි කරනවා එක්කෝ මීටර් හරි කිලෝමීටර් හරි අපි යම්කිසි මානයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ මැනීමක් කරනවා. එතකොට දැන් මෙතනදී අපි අර කම්පැරිසන් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි කම්පෙයා කරනවා. කම්පෙයා කරනවා සහ ඒ කම්පෙයා කිරීම හරහා යම් කිසි ජජ්මන්ට් එකකට එළඹෙනවා. එතකොට දැන් මෙන්න මේ ලක්ෂණي අපි ඉස්සලා අඳුන ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි අර නැත්තම් අර අර නිකන් අපි මේක මාන්නේ මේ මේ මේක ඊගෝ එකනේ කියලා ඒක නිකන් අර අර ඇත්තට මේ කතාව හරියන්නේ විශ්තින වචනේ දැන් මේ කතාවේ දින මේ මාන කියන වචනෙට හොඳටම ගැලපෙන ඉංග්‍රීසි වචනයක් හොයාගන්න බෑ. ඒ කියන්නේ දැන් අපි ඒක කෙලින්ම අර මේ අර අහුවෙන තැනනේ ඔය මාන කියන එක. ඒකට වඩා හුඟක් එහාට ගිහිල්ලා මේ අපි කියන මේ මේ ඒ කියන්නේ අපි මනිනවා. ඒ කියන්නේ තවත් දෙකක් කම්පයා කරලා මනිනවා. එහෙම මනින්න ස්වභාවයක් තියෙනවා. එතකොට දැන් ඕකේ මනින්න ස්වභාවයේ එකක් තමයි පුංචි කෑල්ල තමයි ඔය මේ මොනවාද ඔය ඊගෝ කියන්නේ. ඒ කියන්නේ මම මේ අරයට වඩා මම ධනවත් කියලා හදා ගන්නවා එක. එහෙම නැත්තම් මේ තව කෙනෙකුට වඩා මගේ এডুকেෂන් ලෙවල් එක වැඩි කියලා එහෙම එකක් හදාගන්නවා. හරිද? එතකොට දැන් මෙතන එතන තියෙන මේ කම්පැරිසන් එකක්. ඒ කියන්නේ මේ කම්පයා කිරීම. එතන එතකොට තියෙන ඇත්තටම අපි කියන්නේ ඔයගොල්ලන්ට මේ වචනේ තේරෙනවා නැත්නම් අපි ඒක රිලේටිව්ලි ගන්න. එහෙම නැත්නම් සාපේක්ෂව තමයි ඒක ගන්න. අන්න මේ 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 විදිහ ගන්න සාපේක්ෂක අදහසක් තියෙනවා. එතකොට දැන් මේ මෙහෙම සාපේක්ෂක අදහස දැන් අපි අර පුද්ගලයාට එන්න කරලා ගත්තොත් දැන් යා මගේ මේ අධ්‍යාපන මට්ටම එහෙම නැත්නම් මගේ ධනවත්කම එහෙම නැත්නම් සමහර උග එයාට කියලා මගේ ගුණවත්කම මේ අර යන ලෝභයි මම නම් එහෙම ලෝභ කෙනෙක් නෙමෙයි. මම හොදට දන් දෙන පින් දෙන මේ කියන්නේ ඒ මේ එහෙම ගෙන එහෙම නැත්නම් අරයනම් එයා ධර්මයේ මෙච්චර එහෙම ෆොලෝ කරන්නේ නැහැ. මම මේ හොදට මේ අභිධර්මයේ අරමනේ මම කියවලා තියෙනවා හොදට මනස් අහලා තියෙනවා කියලා අන්න එහෙම එහෙම මේ කම්පයා කරනවා. ඒක මූලික මට්ටම. ඒක අර මේ හොද පැත්ත. ඒ කියන්නේ මේ දැන් අපි හිතන අර පැත්තට කියලා හැබැයි දැන් මේක දැන් මම සීලවන්තේ මම ගුණවන්තේ එහෙම නැත්නම් මට හොඳට බණ තේරිලා තිනවා එහෙම නැත්නම් මට හොඳ අවබෝධයක් තියෙනවා කියලා හරි ආයෙත් හදාගෙන තියෙන අර මම කියන්නේ මගේ এডুকেෂන් ලෙවල් එක හොඳයි මට හොඳට සල්ලි තියෙනවා මගේ රිලේටිව්ලා හොඳ තැන රිලේටිව්ස්ලා හොඳ තැන් වල ඉන්නවා. ඒ වගේ එකකෙම තමයි අරකට හදාගන්නේ. දැන් ඕක මූලික වශයෙන්
ඒකක් තියෙන එතරම් තියෙන මැනීමක්ම තමයි. හැබැයි දැන් ඔය උතනින් ගිහිල්ලා එහාට ගිහිල්ලා බලන්න ඕනි මේ මේ මැනීම කියන එක ඌට වඩා සියුම් මට්ටමට යනවා. දැන් ওই සියුම් මට්ටමේදී අපි ගන්නවා දැන් මෙහෙම එක. දැන් මම ඕක කාලය ඇතුළට ගන්නවා. අපි දැන් කාලය ඇතුළට ගන්නකො දැන් කාලය ඇතුළතදී අපි ඔතන මැනීමක් කරනවා. මෙහෙම දැන් මම අතීතයේදී මෙහෙම සිටියාය කියලා අරගෙන ඊට වඩා මම දැන් එක හොඳ තැනක ඉන්නවා, එහෙම නැත්නම් නරක තැනක ඉන්නවා. එහෙම නැත්නම් මම දැන් මේ ඉන්න තැනට වඩා මම හොඳ තැනකට යනවා. එතකොට දැන් මේකෙදී අපි කතාවක් හදාගන්නවා, අපේ මනසින් කතාවක් හදාගන්නවා මම කලින් හිටපු විදිය, එහෙම නැත්නම් දැන් ඉන්න විදිය, එහෙම නැත්නම් මම අනාගතේ ඉන්න ඕනි විදිය. හරි. එතකොට අන්න එහෙම අපි මැනීමක් කරගන්නවා. අන්න එහෙම මැනීමක් කරගෙන අපි මෙතන ඒ කියන්නේ ඒක හරහා අපි බලාපොරොත්තුවක් නැගන්න. එතකොට දැන් ඒක හරහා එක්කෝ ඔබලන්ට දෙකක් එනවා. එකක් මේ දැන් මේ මැනීම හරහා දැන් මම ඉන්න තැන දැන් මේ මම හිටගෙන ඉන්න තැන ඒක මහා ගැටලු සහගත තැනක්, ඒක මහා අවුල් සහගත තැනක් කියලා එක පැත්තකින් ඔබ මේ කියන්නේ ඒක මේ ඒ කියන්නේ දුක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ටෙන්ෂන් එකක් එන්න පුළුවන්, ඒ කියන්නේ ස්ට්‍රෙස් එකක් එන්න පුළුවන්. දැන් මෙතන ඉන්නවට වඩා හොඳ තැනක් තියෙනවා, එතනට මම කොහොමද යනවා කියලා. දැන් මේක අපි ලෞකික විදිහට ලෞකික ජීවිතයේදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ආධ්‍යාත්මික විදිහට ගත්තාන් පස්සේ ඒ පැත්තේ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ලෞකික ජීවිතයේ උදාහරණයක් අරගෙන ගත්තොත් දැන් මගේ තියෙන දැන් මම මේ වෙලාවේ තියෙන මගේ තියෙන මේ ධනවත්කම මෙච්චරයි. හැබැයි මම කැමති මම මෙන්න මේ මේ තැනට ගියා නම් මගේ මේ මගේ වෙල්ත් එක මෙච්චර ප්‍රමාණයක් වැඩි වුණා නම් මං කැමති. ඒ කැමති කියලා අපේ ස්වභාවයන් දෙකක් හදාගන්න. ඒ කියන්නේ දැන් මං ඉන්න ස්වභාවය කියන එක, ඒක ඇත්තටම දැන් ඉන්න දැන් ඔබ ඉන්න ස්වභාවය කියන එක ඔබ මනසින්ම හොයාගත් එක. ඒකත් කම්පයර් කරලා තමයි ගත්තේ. ඒකත් තවත් එකක් එක මනරලා තමයි ගත්තේ. නැත්තම් ඔබ ඉන්න ස්වභාවය මොකද්ද කියන එක ඔබට තව එකක් එක කම්පයර් කරන්නේ නැතුව හදාගන්න බෑ. මම දැන් මෙතන දුප්පත් හරි පොහොසත් හරි උසයි හරි මිටි හරි කඩු හරි කියන එක ඒක හැම වෙලාවෙම ඔබ යම් කිසි දෙයක් එක කම්පයර් කරලම තමයි ගන්නෙ. ඒ කියන්නේ මනරලම තමයි ගන්නෙ. එතකොට මේ මනරලා ගන්න ඒ දැන් ඉන්න ස්වභාවය මේකයි. එතකොට මම ඉන්න සිටිය යුතු ස්වභාවය මේකයි කියලා අන්න ඒ දෙක අතර අපි හදාගන්නවා ගැප් එකක්. ඒ ගැප් එක නිසා අපි දුක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර අනිත් එක ළඟා කරගන්න මේ යම් කිසි විදිහක මේ පීඩනයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ පීඩනය ඇති කර ගැනීම දකින්න එක, ඒ කියන්නේ දැන් මේ දෙකම අපි මේ මනසින් ගොඩනගා ගන්න මානසික ස්වභාවයන් දෙක. මේ මනසින් හදා ගන්න කතා දෙක. කියන්නේ අපි මනසින්ම කතා දෙකක් හදාගෙන ඒ දෙක අතර මේ මැනීමක් හදාගෙන මැනීම තුළින් අපි පීඩාවට පත් වෙනවා. ඉතින් දැන් ඔබ දැන් ඒක එතන උත් එහාට ගිහිල්ලා ආයෙ බැලුවොත් ඔබ මේ යම් කිසි ලෝකයේ කියන යම් කිසි දෙයක් ගොඩනගාගෙන ඉන්නවා නම් ඒ කියන්නේ ඒ ගොඩනගාගෙන ඉන්න ලෝකයේ තුර ගොඩනගාගෙන ඉන්න සියල්ල, ඒ කියන්නේ අපි කාලය ගත්තොත් දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකො දැන් මේක 2020 කියලා කාටද කියන්න පුළුවන් මේ ඔබ 2020 කියලා කියලා මේ 2020 කියන්නේ ඇත්තටම ඒක සම්මුතියක්. එතන උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම ගන්නකො ඒ කියන්නේ දැන් හිතන්නකො අන්ධයෝ පිරිසක් ගමනක් යනවා. දැන් අන්ධයෝ පිරිසක් එක එක කෙනාගේ කන වල අල්ලගෙන යනවා. ඒගොල්ලෝ යන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. දැන් ඕක ගිහිල්ලා 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 එක තැනකදී ඒගොල්ලෝ දැන් දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා.
දැන් මේ කොතනද ඉන්නේ ඉන්න තැන ගැන කිසිම අදහසක් නැහැ. ඊට පස්සේ කියනවා එහෙනම් අපි මේ ඉන්න තැන ගැන අපිට අදහසක් නැහැ. හැබැයි දැන් මේ අපි මේ ඉන්න තැන ගැන මේ අදහසක් නැති තැනට අපි වෙනවා අපි මේක අපි ඔක්කොම එකතුලා මෙතනට අපි දාගමු නම. ඉතින් මේගොල්ලන් දැන් ඉන්න තැන ගැන අදහසක් නැහැ මොකද්ද කියලා. ඉතින් එතකොට එතනට දානවා දාගන්නවා ඒගොල්ලෝ නමක් මොකක් හරි නමක් දාගන්න. එහෙම මොකක් හරි ඒගොල්ලෝ විශේෂ නමක් දාගන්න. මේක මෙතනයි කියලා අපි දැන් උදාහරණයකට දුන්නා. අපි එහෙනම් මේ අද ඉඳන් මෙතනට ගාන්න කියලා කිව්වා. හරිද? පැහැදිලිද මම කියන්න හදන කතාව? දැන් ඒ වගේ එකක් තමයි දැන් අපි මේ දාගෙන ඉන්න මොකද්ද මේ 2000 ඉස්සරේන අවුරුද්ද. හරිද? දැන් අර අන්දේව ටික ගිහිල්ලා ඉන්න තැන දන්නේ නැතුව දාගත්ත එකක් වගේ තමයි දැන් අපි මේ 2000 ඉස්ස. නැත්තම් දැන් අපි එතනින් එහාට ගිහිල්ලා පැත්තට බැලුවොත් ඒ සම්මුතියේ කතාවෙන් මෙහාට බැලුවොත් මේ ඇත්තටම ඔබ මේ ඉන්නේ මොන අවුරුද්දද? ඇත්තටම අවුරුද්ද කියලා එකක් තියෙනවද? මාසය කියලා එකක් තියෙනවද? දිනය කියලා එකක් තියෙනවද? මේ මොන වෙලාවද? පැහැදිලිද? එහෙම අදහසක් ගන්න බෑ. ඉතින් ඒක අර 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 අන්දිය ටික එකතු වෙලා මේ අපි ඉන්නේ මෙතනයි කියලා ඒගොල්ලෝ අතර කතා වෙලා කතාවක් හදාගත්තා වගේ. අන්න ඔබලා මෙහෙම කතාවක් හදාගන්නවා මෙහෙම ඒ කතාව ඇතුලේ තියෙන මැනීම ඇතුලේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ කතාව ඇතුලේ තියෙන මැනී දවු අර අර අන්දයන් උදාහරණයක් කිව්වා. දැන් ඒගොල්ලෝ දැන් මෙතන ගාල්ල කියලා එකක් දාගන්නවා. ඒ ඊට පස්සේ ඒගොල්ලෝ තව ටිකක් ඉස්සරහට යනවා. ඉස්සරහට ගිහිල්ලා ඒගොල්ලෝ කියන දැන් අපි ටිකක් දුර ගියා. දැන් සමහර ඒගොල්ලෝ කැරගිලා ආවෝ ගිහිල්ලා එතනටම තමයි එන්නේ ඇවිල්ලා. ඒ කියනවා අපි අර කලින් හිටපු තැනට සාපේක්ෂව මෙච්චර දුර සාපේක්ෂව මේ ඉන්න තැනට අපි දාමු නම මාතර කියලා. හරි. එතකොට දැන් ඒගොල්ලන්ට දැන් ගාල්ල තියෙනවා මාතර තියෙනවා. හැබැයි ගාල්ල කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ දන්න තැනක්ද? නෑ ඒකත් මවා ගත්තා ඒකේ. ඒකත් මවා ගත්තා. ඊළඟට දැන් මාතර කියන තැන. ඒකත් තව ඉතින් මවා ගන්න. එතකොට දැන් මාතර කියන තැනට ඒගොල්ලන්ට ඒක කොහෙද ලොකේට් වෙනවා කියලා අදහසක් ගන්න නම් ඒගොල්ලෝ දැන් අදහස ගන්න මොකෙන්ද? සාපේක්ෂව. ඒ කියන්නේ ගාල්ලට සාපේක්ෂව. ඔව් ගාල්ල කියන දන්න සාපේක්ෂව. හැබැයි ගාල්ල කියන එක කොහොමද ඒගොල්ලෝ හදාගත්තේ? ඒකත් ඒ සිටු එවලි හිටපු තැනට සාපේක්ෂව ඒගොල්ලෝ. එතකොට ඒකත් අර මනෝමය වශයෙන් මවාගත්තු අන්දෝටි කියලා මනෝමය වශයෙන් මවාගත්තු තැනක්. ඒක මොකද්ද කියලා දන්නේ නැහැ. තැන මොකද ඒ නොදන්න කමට තමයි ඒගොල්ලෝ ගන්න කියලා හදාගත්තේ. ඒ තැනට සාපේක්ෂව ඉඳලා හිට ගන්න තැනක් මේ පැත්තන මෙතන හදාගත්තා. ඉතින් ඒ වගේ තමයි දැන් ඔබ ඉන්න තැන මේ කාලේ ඔබ කොතනද ඉන්නේ කියන තැන. හරි ඔබ කියන්නේ ඔබ විදිහට ඔබ නිර්මාණය කරගන්න තැන. දැන් මෙහෙම ගන්නකෝ. දැන් ওই කාලේ පැත්තෙන් ඔහම ඊළඟට දැන් ගත්තොත් දැන් ඔබ ඔබගේ චරිතය කොහොමද නිර්මාණය කරගන්නේ කියලා හිතුවොත් ඔබ ওই විදිහට මේ මෙහෙම කතාව දැයි කියන්නේ දැන් ඔබ අම්මට මාව තේන විදිය. හරි. ඊළඟට තාත්තට මාව තේන විදිය. හස්බන්ඩ්ට මාව තේන විදිය. ළමයින්ට මාව තේන විදිය. ඊළඟට වංශලේ ආම්බුවන්ට මාව තේන ඊළඟට ඔෆිස් එකේ අයට එකෙක්ට මාව පේන සොසයිටි එකට මාව පේන කියලා අපි මොකද්ද අපි හදාගන්නවා ඒගොල්ලන්ට මාව මෙහෙම පේනවා ඇති කියලා එක. ඒගොල්ලන් හිතෙන් හිතා ගන්නවා. දැන් ඔබගේ පැත්තෙන් කිව්වොත් ඔබ බලනවා දැන් මේ කෙනාට මාව මෙහෙම පේනවා ඇති. කවුද එහෙම හිතාගෙන ඉන්නේ?
තමන්ම ඉතාලගෙන ඉන්නවා. දැන් අම්මට මාව පේනවා, තාත්තට මාව පේනවා, ඉතින් හස්බන්ඩ්ට මෙන් මාව පේනවා, ළමයින්ට මාව පේනවා. ඉතින් මේ සොසයිටි එකට මාව මෙහෙම පේනවා ඇති. ඊළඟට අපි එකක් හදාගන්න මොකද්ද? දැන් සොසයිටි එක මාව මේ විදිහට පේනවා ඇති. හැබැයි මාව පේන්න ඕනේ. කියන්නේ අම්මට මාව පේන්න ඕනේ මේ විදිහට. තාත්තට මාව පේන්න ඕනේ මේ විදිහට. එහෙම නැත්නම් මේ සොසයිටි එකට මාව පේන්න ඕනේ මේ විදිහට. දේවල් මෙතන දෙකක් තියෙනවා කියලා. ඒ අර ප්‍රොජෙක්ටඩ් ඉමේජ් එක. ඔව්. ඉතින් එකක් තමයි දැන් මේ අයට මාව මෙහෙම පේනවා ඇති. ඇති. ඔව්. කියන එකක් අදාන දිනවා. ඒක ඒගොල්ලන්ට පේන විදිහ මම හිතන්නේ. හ්ම්. පේනවා දර ඕක තමයි ගාල්ල. පේනවා. අර අන්දිව ටික මේ දැන් එහෙනම් මෙතන මෙහෙම තැනක් වෙන්න ඇති කියලා ඒක නමක් දාගන්නවා. එහෙම එකක් දාන්න. ඊළඟට මේගොල්ලන්ට මාව මෙහෙම පෙනුනොත් හොඳයි නේ කියලා එකක් තියෙනවා. දැන් ඔතන තියෙනවා නේද ගැප් එකක් තියෙනවා නේද? පැහැදිලිද? අන්න ඔය ගැප් එකට අනුකූලව තමයි අපි රඟපාන්නේ සමාජයේ. ඔය ගැප් එක පිල් කරන්න තමයි රඟපාන්නේ. ඒ කියන්නේ දැන් ඔබට තියෙන මේ ලොකුම ගැටලුව තමයි මේ අර දැන් අපි හිතමු මිනිස්සේ රඟපානකොට හරි අමාරු නේද කියලා. තමන්ගේ අර පීවි ස්වභාවයෙන් ප්‍රകൃති ස්වභාවයෙන් අයින් වෙලා රඟපානකොට හරි එක හරි අමාරු හරි අපහසු. ඒ කියන්නේ තමන් ඕන චරිතයක් රඟපානකොට අපහසු. එතකොට දැන් අපි ඔය ගැප් එක බලලා ගැප් එකට අනුකූලව අපි රඟපාන්න පටන් ගන්නවා. මේ අයට මාව පේනවා ඇති. හැබැයි දැන් එතනින් බලන්න කොහොමද? අරයට මාව පේනවා ඇති. ඒ කියන්නේ සමාජයට මාව පේනවා ඇති. ඒගොල්ලන්ට මාව පේනවා ඇති. දැන් මම රඟපාන එක ඒගොල්ලන්ට ඒ පේන එකට මැච් වෙනවද? ඒගොල්ලන්ට පේන ඕන එකට මැච් වෙනවා. දැන් ඕක බල බල ඉන එක හැම වෙලාවෙම ඉන්නේ එක විදිහක ස්ට්‍රෙස් එකේ. හරි. ඒ මනින එක තමයි තමන්ට තියෙන ස්ට්‍රෙස් එක. ඔව්. දැන් ඔය මනීම කියන්නේ ඔය මම දැන් එක එක ආකාරයෙන් මම ඕක විස්තර කරේ. ඕක අර ඊගෝ කියන එකට වඩා උගක එහාගේ එක. ඊගෝ කියන එක සාමාන්‍ය ඕනට තේරෙනවා. හැබැයි ඒක එතනින් එහාට ගිහිල්ලා ඒක ඇතුළට ගිහින් ඒක බලන්න ඕනේ. එතකොට නැත්නම් අර ඊගෝ කියන තැනින් නැවතුනොත් අර ටික අපි මිස් වෙනවා. මේ මානසිකව හදාගෙන ඉන්නේ තමම මානසිකව ලෝකයක්ම වාගෙන ඉන්නේ. ඒකේ ඇතුළේ මේ ඉර වෙලා ඉන්නේ ඉරවීම අපිට පේන්නේ නැහැ.